සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 වසරේ කොහොමද අපි ස්වීඩන් යන්නේ කියන ඒ process එක සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළවෙනියෙන්ම අපිට ප්‍රකාශ කර සිටින්න වෙනවා ඉතාමත් සුබ සහ ඉතාමත් සතුටු හිතෙන පණිවිඩයක් සම්බන්ධව. මොකද 2024 වර්ෂයේ ස්වීඩන් යන්න කැමති ළමයිට අපි 2023 වර්ෂයේ වීඩියෝ එකක් ලොන්ච් කරා. ෆ්‍රී කන්සල්ටේෂන් සර්විස් නැත්නම් නොමිලේ උපදේශන සේවාව කියලා. ඒ හරහා අපේ වෙත ආපු ක්ලයන්ට්ස්ලටත් ඒ වගේම ඒ ෆ්‍රී කන්සල්ටේෂන්ස් අපි ලබා දුන්න පිරිසටත් ඇත්තටම අපිට 100% සාර්ථකත්වයක් ලබා දෙන්න මේ වෙනකොට හැකි වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව ඇත්තටම අවංකව අපිට ඉතාමත් ආඩම්බරයෙන් කියන්න පුළුවන් අපේ හරහා ප්‍රොසෙස් එක අපිට කරන්න 100% අපිට ප්‍රොසෙස් එක බාර දුන්න ළමයිටත් ඒ වගේම ෆ්‍රී කන්සල්ටේෂන් එක හරහා යටතේ ෆ්‍රී කන්සල්ටේෂන්ස් ලබාගෙන උපදේශන ලබාගෙන ඒ ඩ්‍රීම් එක ඇචීව් කරගන්න ස්වීඩන් යන ඩ්‍රීම් එක ඇචීව් කරගන්න ලැබිච්ච සියලුම දෙනාට ඇත්තටම ගොඩක් කංග්‍රැජුලේෂන්ස්. මොකද අපිට හදවතින්ම සතුටුයි. මොකද ඕනම ළමෙක්ගේ ඩ්‍රීම් එකක් තියෙනවා තමාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් ඒ සාර්ථක කර ගැනීම සඳහා හොඳම රටක් විදිහට අපිට ස්වීඩන් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ ඩ්‍රීම් එකට යන්න ඒ අදාළ පාර විවෘත කරලා දීම සම්බන්ධයෙන් ඇත්තන අපිට තියෙන නිහතමානී ආඩම්බරකමක් ඒ වගේම පුදුම සතුටක්. ඉතින් ඒ සියලුම දෙනාට අපි අපේ හෘදයාංගම ස්තුතිය සහ හෘදයාංගම සුභ පැතුම් එක් කරනවා මේ වීඩියෝ එක හරහා. තවත් අපි ගත්තොත් උදාහරණයක් විදිහට අපේ ඇත්තටම එහෙම කියපු දරුවෝ සහ මේ අවුරුද්ද වීස සක්සස් වෙච්ච දරුවෝ ගෙන් අපිට ලැබිච්ච කමෙන්ට් සහ යාළගේ යම් විස්තර ප්‍රමාණයක් අපි මේ channel එකේ පළ කරන්න කියලා හිතුණා. ඉතින් මගේ ප්‍රේක්ෂකයෝ සියලුම දෙනාට දැන් ඒ විස්තර ටික පොඩ්ඩක් මං සංක්ෂිප්තව දාලා තිනවා මගේ channel එක හරහා. ඉතින් ඒ ටික බලන්න පුළුවන්. පොඩ්ඩක් කාලය මිඩංගු කරලා ඒ ටික පොඩ්ඩක් බලන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.
ඉතින් ඇත්තටම ඔයාලා දකින්න ඇති කොච්චර දුරට ගොඩක් කට්ටිය අපිට හොඳ කමෙන්ට්ස් දාලා තිබ්බා සහ සමහරක් අය රෙකෝඩින්ග්ස් දාලා තිබ්බා WhatsApp message දාලා තිබ්බා emails දාලා තිබ්බා ඉතින් ඇත්තටම හදවතින්ම සතුටුයි මොකද ගොඩාක් කට්ටිය ඒ රටට යනකොට සහ ඒ process එක සාර්ථක කරගන්නකොට ගොඩාක් barriers වලට මුහුණ දෙච්ච කට්ටිය හිටියා සමහරක් අයගේ documents වල ප්‍රශ්න තිබ්බා degrees වල ප්‍රශ්න තිබ්බා credit system වල ප්‍රශ්න තිබ්බා English proficiency එකේ ප්‍රශ්න තිබ්බා visa ප්‍රශ්න තිබ්බා ඉතින් ඒ හැම දෙයකටම 100%ක් සාර්ථකව ඒ ප්‍රශ්නේ ගොඩ එන්න ඇත්තටම අපිට උදව් කරන්න ලැබීම සම්බන්ධව අපිට ඉතාමත් ආඩම්බරයි සහ ඉතාමත් සතුටුයි. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ගොඩක් වෙලාවට මේ වෙනකොට මේ අවුරුද්දේත් වීසා රිජෙක්ෂන්ස් ගොඩක් වෙලා තිබ්බා ස්වීඩන් වලට. ඒ කරපු ප්‍රමාණයෙන් 80%කටම වීසා රිජෙක්ට් වෙලා තිබ්බේ මොකද ඒගොල්ලෝ ප්‍රොසෙස් එක තනියම කරගත්ත නිසා. ඉතින් ගොඩක් YouTube වීඩියෝස් සහ ස්වීඩන් ගියපු සමහර කට්ටිය කියනවා ප්‍රොසෙස් එක තනියම කරගන්න පුළුවන් මෙහෙමයි කියලා. ඉතින් මම ඇත්තටම මෙතනදී ඇත්තටම මම කියන්න කැමති ඔයාලට ඩ්‍රීම් එකක් තියෙනවා නම් යුරෝප් කන්ට්‍රි එකකට යනවා ෂෙනගන් කන්ට්‍රි එකකට යනවා ඒ වගේ ලොකු ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඒ රටේ සෙටල් වෙනවා නැත්නම් ඒ රටේ නොලෙජ් එක අරගෙන ඒ නොලෙජ් එක ආපහු ලංකාවට අරන් එනවා කියලා ඉතින් එතකොට අනිවාර්යයෙන්ම මේ වගේ ලොකු ප්‍රොසෙස් එකදී ඔයාලා කවදාවත් අවදානමක් ගන්න එපා මොකද ඔයාලගේ ඔයාලා යම් කිසි මුදලක් වියදම් කරනවා නම් ඒ මුදලුත් අපරාධී ඊට අමතරව ඔයාලගේ අවුරුද්දක් විතර කාලයක් අපරාධී ඉතින් ඒ වෙලාවේදී මං කියන්නේ හැම වෙලේම ඒ හා සම්බන්ධව හොඳට එක්ස්පීරියන්ස් තියෙන හොඳට පළපුරුද්දක් තියෙන ඒ ටු ඉසෙඩ් ප්‍රොසෙස් එක ගැන දන්න කෙනෙක්ගෙන් උපදේශන සේවාවක් ලබාගෙන මේක කරොත් හොඳයි කියන එක. ඉතින් ඒකෙදි අපි පළමු වශයෙන්ම අපිව රෙකමන්ඩ් කරනවා මොකද ඒක අතිශයෝක්තියකින් කරන දෙයක් නෙමෙයි. මොකද අපේ ළඟට දරුවෝ ආවහම ඒ දරුවෝ දන්නවා කොයිතරම් දුරට අපි යාලට හොඳ සර්විස් එකක් ලැබලා දීලා තියෙනවද කියලා. ඉතින් ඇත්තටම නොමිලේ උපදේශන සේවාව කියන දේ ඇත්තටම මං හිතන්නේ ලංකාව වටේම ගියපු දෙයක්. ඉතින් ගොඩක් කට්ටියක ප්‍රශංසාවට ලක් කරා. ඉතින් ඇත්තටම කවදාවත් අපි නොලෙජ් එක හංගගෙන ඉන්න කැමති නෑ. නමුත් ගොඩක් කලාවට අපි දැන් ඇප්ලිකන්ට්ස්ලා 5 දෙනෙක් ගත්තොත් ඒ 5 දෙනාට තියෙන ප්‍රශ්න විවිධාකාරයි. ඉතින් අර උපදේශන සේවාව හරහා අපිට ඒ ප්‍රශ්න පහට 5 විදිහකට ඇඩ්‍රස් කරන්න ලේසි. ඒ වගේම අපේ හරහා ප්‍රොසෙස් එක කරනවා නම් ඒකත් අපි රෙකමන්ඩ් කරනවා. ඒකත් අපිට 100% ප්‍රොසෙස් එකේ සක්සස් එක අරන් දෙන්න පුළුවන්. ඉතින් එතකොට මේක අර තනියම කිරීමේ රිස්ක් එකක් තියෙනවා කියලා මම කලින් කිව්වේ. ඇත්තටම ගොඩක් වෙලාවට වීසා ඇප්ලිකේෂන් එකක් දැම්මට පස්සේ ඒ වීසා ඇප්ලිකේෂන් එක හැන්ඩල් කරන මයිග්‍රේෂන් ඔෆිසර් පෙරලා අපෙන් සමහර ක්වෙස්චන්ස් අහනවා. ඒ ක්වෙස්චන්ස් විවිධාකාර වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මොනහරි ඉෂුව එකක් කියලා ඒ ඉෂුව එකට අදාළව එක්ස්ප්ලනේෂන් එකක් අහනවා. සමහරක් වෙලාවට මොනහරි ඩොකියුමන්ට්ස් එයා ආපහු අහනවා. රයිට්. ඉතින් එහෙම අවස්ථාවකදී අපිට සමහරක් වෙලාවට ඩොකියුමන්ට්ස් හදන්න වෙනවා. සමහරක් වෙලාවට අපි ගාව තියෙන ඩොකියුමන්ට් එකක් හරි ස්ටෑන්ඩඩ් එකේ අපිට යාලට දාන්න වෙනවා. එක්ස්ප්ලනේෂන් එකක් වගේ හවොත් එක්සැක්ට්ලි අපිට එක්ස්ප්ලනේෂන් එක හරියට ලියන්න ඕනේ. ඉතින් ගොඩක් කට්ටියගේ ඇත්තටම තනියම ඇප්ලයි කරපු කට්ටියගේ ගොඩක් රීසන්ස් අපි බලනකොට අපේ චැනල් එකට එන ක්වෙස්චන්ස් හරහා ඇත්තටම යාලගේ තිබ්බේ ගොඩක් වෙලාවට ඒ එක්ස්ප්ලනේෂන්ස් හරියට දීලා නැහැ. සමහරක් ඒවා පොඩ්ඩක් අර yes or no කියන ලෙවල් එකේ කියන්නේ දෙගිඩියාවකින් වගේ දීලා තියෙන හරියට එක්සැක්ට්ලි මොකක්ද ආන්සර් එක කියලා නැහැ. සමහරක් වෙලාවට ඉල්ලපු ඩොකියුමන්ට්ස් දෙන්න අසමත් වෙලා තියෙනවා. සමහරක් වෙලාවට මොන හරි ඩොකියුමන්ට් එකක් හදන්න කිව්ව කියන්නේ හදලා ප්‍රොවයිඩ් කරන්න කියලා තිබ්බ අවස්ථාවලදී ඒක හදාගන්න එයාලට හරියට නොලෙජ් එක නැති වෙලා තියෙනවා. ඉතින් මං කියන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒ වගේ ප්‍රශ්න තිබ්බ ළමයි ගොඩක් අපි ගාවට ආවා. ඒගොල්ලන්ට අපි ඉන්ඩිවිජුවල් ප්‍රයොරිටි දීලා අපි ඒ වැඩේ 100% සාර්ථකව කරලා දෙන්න සමත් වුණා. ඊට අමතරව අපි ඇත්තටම මේ ප්‍රොසෙස් එක ගත්තාම මේක A to Z යන ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ යුනිවර්සිටි සිලෙක්ට් කරන ප්‍රොසෙස් එකේ ඉඳලා වීසා එක ග්‍රෑන්ට් වෙන ඒ තැනට දක්වා මේ ප්‍රොසෙස් එක ක්වොලිටි විදිහට, ඇකියුරේට් විදිහට, ක්ලියර් විදිහට යන්න ඕනේ. නැත්නම් ඇත්තටම වීසා එක රිජෙක්ට් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් මම ඇත්තටම කියන්න කැමති ඔයගොල්ලෝ ඒ කියන ප්‍රොසෙස් එක, ඒ කියන්නේ ප්‍රොසෙස් එකේ ඒ කියන ලෙවල් එකේ පටන් ගන්නේ ඉන්නවා නම් ඒ පටන් ගැනීමේදීම අපෙන් කන්සල්ටේෂන්ස් ගන්නවා නම් නැත්නම් ප්‍රොසෙස් එක අපිට බාර දෙනවා නම් ඒ ප්‍රොසෙස් එක 100% ඇකියුරසි එකක් ක්වොලිටි එකක් ඇතුව කරලා දෙන්න අපි අතකැප වෙලා ඉන්නවා. ඊට අමතරව සමහරක් වෙලාවට වීසා එකට දැම්මට පස්සේ ඉන්ටර්වියු එකක් කෝල් කරනවා. ඒ ඉන්ටර්වියු එකේදී ඉන්ටර්වියු එකට අපි ප්‍රිපෙයා වෙන්න ඕනේ. ඒකට ඒ ඉන්ටර්වියු එකට අවශ්‍ය ක්වෙස්චන්ස් මොනවද, ඒවට උත්තර දෙන්නේ කොහොමද, ඒ වගේ දේවල් ඇත්තටම එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ගෙන් තමයි දැනගන්න පුළුවන්. නැත්තම් ඇත්තටම උදාහරණයක් විදිහට ස්වීඩන් වලින් අපි උදාහරණ එක්සැම්පල් එකක් කවරි ළමෙක් ස්වීඩන් යනවා. ඒ ළමයාට තියෙන එක එක්ස්පීරියන්ස් එකයිනේ. නමුත් අපි වගේ කට්ටියට ඇත්තටම අවුරුදු 7-8ක ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ ස්වීඩන් කේසස් හැන්ඩල් කරලා
ඉතින් ඔයාලට අවශ්‍ය ඕනම උත්තරයක් අපේ හරහා ප්‍රී කන්සල්ටේෂන් සර්විස් එක හරහා ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි කියන්න කැමති කවදාවත් රිස්ක් එකක් ගන්න එපා තනියම ඇප්ලයි කරලා. මොකද ඔයාලගේ කාලය, ඔයාලගේ මුදල්, ඒ සියලු දේම ආරක්ෂා කරගන්න අපි වගේ විශ්වාසවන්ත කට්ටියකට බාර දෙන්න කියලා අපි විසින්ම මේක රෙකමන්ඩ් කිරීමක් නෙමේ. නමුත් අර ඇත්තටම අපේ හරහා යන ළමයිගේ ඒ අපිට රෙස්පොන්සස් ලැබුණාම ගොඩක් කට්ටිය පින් දෙනවා, ගොඩක් තැන්කියු කරනවා, සමහර අය තෑගි භෝග අරන් එනවා. ඉතින් ඒ කියන්නේ මාර විදියට ළමයි පින් දෙනවා සහ මාර සතුටු එයාලට. මොකද සමහරක් වෙලාවට ඔස්ට්‍රේලියන් වීසා ඇප්ලයි කරලා, කැනඩා වීසා ඇප්ලයි කරලා, නිව්සීලන්ඩ් වීසා ඇප්ලයි කරලා රිජෙක්ට් වෙලා අවුරුදු 3ක් තිස්සේ කරගන්න කියන දෙයක් නැතුව මංගාවට ආපු කට්ටිය. ඉතින් ඇත්තනම ප්‍රොසෙස් එක 100% පොලිටි විදියට කරලා දීලා තියෙනවා. ඉතින් හදවතින්ම සතුටු ඒ ක්ලයන්ට්ස්ලා ගැන, සහ ඒ ළමයි ගැන ප්‍රොසෙස් එක සක්සස්ෆුලි කරලා දෙන්න ලැබීම සම්බන්ධව. ඉතින් ඇත්තටම මම කියන්න කැමති අපි ওই ඔක්කොම කම්බයින් කරලා ගත්තොත් හයි වීසා සක්සස් රේට් එකක් තියෙන PR එක ලබා දෙන සහ World Rank Universities තියෙන ielts exemption සම්බෙන, ඉතින් මේ හැම පැත්තක්ම බැලුවාම අපිට ගොඩාක් රෙකමන්ඩ් කරන්න පුළුවන් කන්ට්‍රි එකක් විදියට අපිට ස්වීඩන් හඳුන්වන්න පුළුවන්. ඉතින් අපේ ෆ්‍රී කන්සල්ටේෂන් සර්විස් එක ඒකයි මේ පාරක් විවෘත වෙන්නේ. ඉතින් කවුරු හරි ආසාවෙන් ඉන්නවා නම් ස්වීඩන් කියන ඩ්‍රීම් එක ඇචීව් කරගන්න අපේ ෆ්‍රී කන්සල්ටේෂන් සර්විස් එක හරහා අපේ ෆෝන් නම්බර් එක දාලා තියෙනවා, ඊමේල් ඇඩ්‍රස් එක දාලා තියෙනවා. ඔයාලට ෆෝන් නම්බර් එක හරහා WhatsApp හරහා මැසේජ් කරලා ඒ අවශ්‍ය තොරතුරු දැනගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා ඊමේල් හරහා අපිට මොන හරි ක්වෙස්චන් එකක් යොමු කරත් ඒකට අපි රිප්ලයි කරනවා ඩෙෆිනිට්ලි. සහ ඔයාලට කැමති නම් ඒ ඩ්‍රීම් එක ඇචීව් කරගන්න සම්පූර්ණයෙන් 100% A to Z ප්‍රොසෙස් එක අපිට බාර දෙන්න. ඒ ප්‍රොසෙස් එකේ සෑම දෙයක්ම ඔයාලට තියෙන ඇත්තම කිව්වොත් මුකුත් කරන්න නැහැ. ඒ ප්‍රොසෙස් එක A to Z අපි කරනවා. ඒ හැමදේම කරලා දෙන්නවා. අපි ඒක අනිවාර්යයෙන්ම ඔයාලට පොරොන්දු වෙනවා. ඒක කරගන්නත් ඔයාලට chance එක තියෙනවා. ඉතින් මේ දැනුවත් කිරීම ඇත්තටම කරන්න හිතෙන මොකද මේක ලොකු සේවාවක් මුළු මහත් ශ්‍රී ලංකාවට. මේ වගේම අපේ පිටරට ක්ලයන්ට්ස්ලා ගොඩක් ඉන්නවා, ඕස්ට්‍රේලියාවල, ජපෑන්වල, ඩුබායිවල. ඉතින් ඒ වගේ රටවල් වලින් පවා ඇත්තටම අපිට ගොඩාක් රෙස්පොන්සස්, හොඳ රෙස්පොන්සස් එනවා. ඉතින් හරිම සතුටුයි. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක කරේ ගොඩක් ආඩම්බරයෙන්, ඒ වගේම ගොඩක් සතුටින්. ඉතින් නැවත නැවතත් අපේ හරහා ගියපු ක්ලයන්ට්ස්ලටත්, ඒ වගේම මේ අවුරුදු යන්නේ ඉන්න ක්ලයන්ට්ස්ලටත් අපේ හදපිරි සුභපැතුම්, congratulations again and again. ඉතින් ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න ඔයාලට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හැමදාම ලැබෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. Thank you.